ඉතින් ගෑබර් හිතවතුනි අපි පාඩම් කීපයක් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා යොමු කරලා තියෙනවා. අද මම කියා දෙන්නේ ඉංග්‍රීසිදී නිවැරදි වාක්‍යයක් ලියන්නේ කොහොමද කියලා. මේ වාක්‍ය කියන එක හරි වැදගත්. මොකද මේ ඉංග්‍රීසි භාෂාවේදී අපි කතා කරනකොට ලියනකොට අපි පූර්ණව භාවිත කරන යුතු වාක්‍ය. මෙන්න බලන්න. Sentence. Sentence කියන්නේ වාක්‍ය. ඉංග්‍රීසි ප්‍රධාන වාක්‍ය වර්ග දෙකයි තියෙන්නේ. එක active voice අනෙක passive voice. මේ active voice කියන්නේ කර්තෘකාර. මේ passive voice කියන්නේ කර්මකාර. මේක හරි වැදගත්. कर्तृकारक वाक्य अम्मा की कर्तृ बत्याने कर्मय उन्नी क्रिया मिगता सिंह वाक्य क्लीन कर्म इसम कर्तृ इट वसी कर्म इट वसी क्रिया हेम इंग्लिशी मीट वे नस्मी कर्म इंग्लिशी वाक्य क्लियान एस वी ओ मे एस की कर्तृ वी की क्रिया ओ किया कर्म मेवा की तत्व मेहा अम्मा एस बत कर्मय उयाई क्रिया मे परस्पर पे वाक्य क्लियन अभी सिग्न लियन कर्तृ कर्मय क्रिया नम तेक इंग्लिश लिया कर्तृ क्रिया कर्मेना एना मेना मे वाक्य अत्र इंग्लिश लियन उत्साह लिया अम्मा उयाई बत मेक तम वाक्य इंग्लिश कर्तृकार वाक्य निवेदिक अम्म की एस कर्तृ उन्न वी क्रियाव बाकी कर्म मेन एस वी ओ कर्तृ क्रियाव कर्म मेन मे आटतम इंग्लिश निवेदि वाक्य क्लियांड ओट अभी दावा वाक्य एस वी ओ वेड पुलवा ओ वेड ओड එතකොට මේ අපි බලන්න ඕනෙලමට මේ මේගොල්ලෝ අතර තියෙන සම්බන්ධය කර්තෘ ක්‍රියාව අතර සම්බන්ධය ක්‍රියාව කර්මය අතර සම්බන්ධය අපි වැදගත් වෙන්න ඕනේ. ඒ වගේම දැනගන්න ඕන හැම වෙලේම මේ කර්තෘ කියන විදිහට තමයි මේ ක්‍රියාව එන්නේ. එහෙම නැත්නම් මෙයාට ඕන විදිහට මෙයා ඉන්නව නෙමෙයි මෙයාට ඕන විදිහට මෙයා ඉන්නවා. ඒ කියන්නේ කර්තෘට ආවන ආකාරයට තමයි ක්‍රියාව තබා ගන්න. ඒක හරි වැදගත්. මෙන්න මේ දෙක අතර සම්බන්ධය. මේ දෙක අතර සම්බන්ධය තමයි කර්තෘ. ඒක වචන නම් विशेष क्रियावत्वचनाय කතු එකවචන නම් ක්‍රියාවත් එකවචනෙති කතු බහුවචන නම් ක්‍රියාවත් බහුවචනෙති නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද බහුවචනයි අපි දැන් ගමුකෝ මේක මේ කට් මේක බහුවචන go මේක බහුවචන look මේ ඔක්කොම බහුවචනයි ඉතින් මේ බහුවචන ක්‍රියාපද කතු එකවචන වලිනකොට තියාගන්න බෑ අපි දුන්නේ මෙහෙම නිමල් නිමල් go කියන්න බෑ නිමල් go කියන්න බෑ ඇයි නිමල් ඒකවචනයි
මෙයා බහුවචනයි. එකිනෙදා මේ දෙක ගැළපෙන්නේ නැහැ. ඒ හින්දා අපි දන්නවා කතෘට අනුන් ක්‍රියාව තබනවානේ. අන්න ඒ හින්දා අපි දන්නවා මෙන්න මේ ක්‍රියාපදය ඒකවචන කළ යුතුයි. කතෘ ඒකවචන නම් ක්‍රියාවත් ඒකවචන යුතුයි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද දෙක ඒකවචන කරන්න. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ක්‍රියාපද ඒකවචන කිරීම ක්‍රම හතරයි තියෙන්නේ. වෙන ගොඩක් ක්‍රම නැහැ. හතරයි. ඔන්න බලන්න. එක සාමාන්‍ය ක්‍රියාපදයක් නම් සාමාන්‍ය සාමාන්‍ය ක්‍රියාපදයක් නම් s එකතු කරලා s අගට s මේ වලක සාමාන්‍ය ක්‍රියාපදයක් drink drink මේක ඒකවචන කරන්නේ s එකතු කරාම මේක drinks බහුවචනයි ඒකවචනයි හැබැයි මතක තියාගන්න ඕන නාමපද एक वचन सा बहुवचन है प्रतिविरुद्ध है मे वना पद में पेन कियाने एक वचन है मेक पेन से बहुवचन नाम तो नाम पद वाले एक रीति है बिना से क्रिया बदल मैं मतलब क्या नाम पद क्रिया पद एक वचन ऐसे के नाम है नाम पद बहुवचन दोनों मतलब क्या लंबाई वाला अंतर है देवने रीति थमाई किसी आम क्रिया पद या सारी बहुवचन शब्दे ඒකට දානවා es ඒක කැචස් වෙනවා කැචස් වෙනවා කැචස් ඊළඟට අන්දර තමයි මේ x fix fix ඒක මේ x වලින් අවසන් වෙන එකින් අපි අකට es දානවා සමානයි fixus fixus මේ ඊළඟ පදේ g වල go ඕලින් අවසන් වෙන එකින් අපි es දානවා ඒකට අපි කියනවා goes goes මේ එතකොට මේ පළවෙනි නීතිය පළවෙනි නීතිය මේ දෙවෙනි නීතිය. එතකොට මේකට එරිය මේක වෙනස්. තුන්වෙනි එක තමයි කිසියම් ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා නම් මේ y අයින් කළා අපි ies දානවා ඒකවචන කරා. මේ තුන්වෙනි කිසියම් ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා නම් අපි කරන්නේ මොකද ඒකවචන කරන්න y අයින් කළා අපි ies දානවා. මේ බලන්නකො. cry cry y අකුරෙන් අවසන් වයයි කරා දන නැත්නම් එකතු කරා IES එතකොට මේ ක්‍රයිස් වෙනවා ක්‍රයිස් මේ උච්චාරණය මතක තියාගන්න drinks pushes catches fixes goes cries මේ අවසානයේ එක සමහර ක්‍රියාවල තියෙනවා y අකුරේ තමයි අවසන් වෙන්නේ හැබැයි y අකුරේ ඉස්සරහ vowel සකුලක් තියෙනවා මොනවද vowels a e i o u a e i O U හැබැයි අකට එන්නේ Y මෙන්න මේ වගේ වෙලාවට අපි මේ Y අයින් කරන්නේ කෙලින්ම S එකතු කරනවා උදාහරණය තමයි P L A Y play දැන් අපි හිතනවා මේ Y තියෙනින්ද Y අයින් කළා S දාන්න බෑ එහෙම බෑ ඇයි Y අකුර ඉස්සරහා තියෙනවා A ඒකින්ද අපි මේකට කෙලින්ම S එකතු කරනවා ඒක වචන වෙනවා P L A Y S plays ඔබ මතක තියාගන්න ඕන කතු දිහා බලලා නිවර්ති ක්‍රියාව තියන්න ඕන කතු ඒකවචන නම් හරිම නිවර්ති ක්‍රමයට ඒකවචන කරන්න ඕන එහෙම තමයි වාක්‍යයක් ලියන්න ඕන එහෙම නැත්නම් ඒ වාක්‍ය වැරදි වාක්‍යයක් අපි හැම වෙලේම මුල සිටම නිවර්තිව ඉංග්‍රීසි අධ්‍යයනය කරගෙන යන්න ඕන ඔබට ලංකාවේ පමණන්නේ ඔබ ජාත්‍යන්තරට යා යුතුයි ඒ සඳහා නිවර්ති ඉංග්‍රීසි භාවිතය අත්‍යවශ්‍යයි ඔබට ජය වේවා